තෙරුවන් සරණයි සියලුම දෙනාට අපි පහුගිය දිනක අනාවරණය කරා සිංහල බෞද්ධ සංස්කෘතියට මෙන්ම විශේෂයෙන් බුදුදහමට අපහාස වන අන්දමින් ක්‍රියාත්මක කරන යම් කණ්ඩායමක් සම්බන්ධව අනාවරණයක් සිද්ධ කරා. ඉතින් අපි මේ වෙනුවෙන් පෙනී සිටින්නේ කාරණා දෙකක් නිසා. එකක් ඔබ දන්නවා පහුගිය අවුරුද්දේ සක්‍රීයව जनता नेगटीमक सिद्धुना पुलुल जनता नेगटीमक अवरुदु हेत्त गानक पुरावट देशपालज्ञंगे वेरदी तींदु तीर्निसा रट बंकुलत भावेट पत्तुना इतिन एहिदी विविध कंडाय अरगलेट संबंधुना अपि सिंहल बौद्ध मतवादे नियोजने करिमिन अरगले हा संबंधु हिटिया वेरदी चित्रयक गोडनगन्नट पुलुवन अरगले तुले हिटपु सियलु देना आगम विरोधी एवगेम तमयि बुदुदहमट विरुद्धय बुद्धागमट विरुद्धय कियला इतिन अपि බෞද්ධ මතවාදී නියෝජනය කරමින් අරගලයට සම්බන්ධ වෙච්ච අපේ ගොඩක් පිරිස ඉන්නෝ සිංහල බෞද්ධ මිනිස්සු. ඉතින් ඒ ආගේ පාරිශුද්ධිය වෙනුවෙනුත් ඒ වගේම දෙවෙනි කාරණේ තමයි මේ සමහර විට අදිසිය හස්තයකින් රාජපක්ෂවරු නැවත බලයට ගේන්න හෝ නැත්නම් රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ බලය ස්ථාවර කරගන්න ජාතිවාදී ආගම්වාදී අවුලන ව්‍යාපෘතියක් නැත්නම් යම් ක්‍රියාවලියක් වෙන්න පුළුවන්. එහෙමයි කියලා බෞද්ධ භික්ෂුවක් විදිහට මට සිංහල බෞද්ධ සංස්කෘතිය සහ මගේ තාත්තේ වෙච්චි බුදු පියාණන් වහන්සේට අගෞරව කරනකම් මට බලාගෙන ඉන්න බෑ. ඔන්න ඒ කියන කාරණා දෙක නිසා තමයි අපි මේ විදිහට මේ සිංහල බෞද්ධ මතවාදය සහ බෞද්ධ ආගමට අපහාස කිරීමට විරුද්ධව නැගී සිටින්නේ. ඉතින් ඒ වගේම තමයි අපි සිහිපත් කරන්න ඕනි නතාෂා එදිරිසූරි ඉතාමත් වේගෙන් අත්තරංගුවට ගන්නව පැමිණිලි ඉදිරිපත් කළ කෙටි කාලයකින්. නමුත් ජෙරම් ෆර්නාන්ඩුට ඒ කියන නීති ක්‍රියාත්මක වුණේ නැහැ. මොකද ට්‍රැවල් බෑන්ඩ් එක ගන්නෙත් බොහොම කාලයක් ගියාට පස්සේ. ඉතින් අපි කැමති මංජු නිශ්ශංකලාට ජෙරම් ෆර්නාන්ඩුරත් නතාෂා එදිරිසූරිය බ්‍රූනෝ දිවාකරණයට ක්‍රියාත්මක නීතිය සමානව ක්‍රියාත්මක වෙනවනම්. ජෙරම් ෆර්නාන්ඩු මේ වෙනකොට සක්‍රීයව तमंगे देशन वीडियो ताक्षण से सिद्धकरम यानो लंका विविध स्थानवल जरम फर्नांडो के लिए अधिकरण टवश पुदेले के वगे मतम श्रीलंका पोलिस टवश शकारे विदेश गतव संगविल लंका वे देशन मेहेवनो पहुगे दिन कहुगे बिरिंद सह दरुवन अभी उपदानवा मिरेकल डोम आयतने पोलिस बाहरी ने तो पोलिस आरक्षा वर्ते सा हमुदा आरक्षा वर्ते तमें पहुगे देने की ही पेमती बुनी तो वैसे पशुगे देने कहुगे बीरद सह दारुअन यही देश ने क्रियात्मक करना उपदानो कतौलिक सभा वनु चौदना एल्लुना मोहूट गे में मिरेकल डो मायतने तो कहुमद मुदल हम बुने ඉතින් අපි ශ්‍රී ලංකා පොලිසියට සිහිපත් කරනවා ආවම් වශයෙන් මොහු අත්තරංගුවට ගන්නාත් එක්කවත් මේ ඔහුගේ දේශනයන් වලට වාරණයක් නිකුත් කරන්න ඒ වගේම තමයි මේ ලංකාවේ ඉන්නව නම් මාධ්‍ය ආයතන නැත්නම් මාධ්‍ය ක්‍රියාකාරීන් ඒ සඳහා සහයෝගය දෙන ඔවුන් ත්‍රස්තවාදයට අනුබල දීමක් තමයි කරන්නේ අපි විශේෂයෙන් බැලුවා නතාෂා එදිරිසූරියා හා මේ මංජු නිශ්ශංක යන කණ්ඩායමට වඩා බරපතල ප්‍රකාශයන් තමයි බැලුවොත් මේ ජෙරම් ෆර්නාන්ඩෝ සිද්ධ කරන මොකද ඔහු තරාදීයකට දාලා ආගම් දෙකක් කිරනවා ඒ වගේම බලන්න ඔහු සමාව ඉල්ලල වීඩියෝ පට දෙකක් සමාජ මාධ්‍ය ඔස්සේ මුදාහැරියේ දෙකින් කියන්නේ මොකද්ද ඉමෝෂන්ලි ඩැමේජ් එකක් වුණා නම් යම් ආකාරයකට හැංගීම් බරව යම් දෙයක් වුණා නම් බෞද්ධ සහ ඉස්ලාම් ජනතාවගෙන් මම සමාව ඉල්ලනවා කියලා. එතෙන්දී ඔව් කියන්නේ ඒ සත්‍යයට මම සමාව ඉල්ලන්නේ. ඒ කියන්නේ නැවතත් ඔහු තහවුරු කරනවා මම කියපු ප්‍රකාශය නිසා ඒ වීඩියෝ පටේට අපිට වෙනමම චෝදනා ගොනු කරන්න පුළුවන්. ඉතින් ඒ සම්බන්ධව පැමිණිල්ලක් අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරනවා. ඉතින් ඒ වගේම තමයි අපි සිහිපත් කරන්න ඕන මේ මංජු නිශ්ශංකලාටත් ජෙරම් ෆර්නාන්ඩුටත් නතාෂා එදිරිසූරියට හා මේ බ්‍රූනෝ දිවාකරට ක්‍රියාත්මක කිච නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ. මොකද්ද මේ කරන විහිළුව? ඇයි මෙහෙම කරන්නේ? තව දුරටත් මේ සිංහල බෞද්ධ ජනතාව අප්‍රසාදයට පත් කවුන්ගේ හිත රිදවන්නද මේ උත්සාහවත් වෙන්නේ? ඉතින් අපි හිතනවා මේ ජෙරම් ෆර්නාන්ඩු අත්තරංගුවට ගන්නේ නැත්නම් අපිට වෙනත් ක්‍රියාමාර්ග වලට යන්න සිද්ධ වෙනවා. මොකද මේ අහිංසක බෞද්ධ මිනිසුන්ගේ සිතුයි මේ විදිහට තැලෙන්නේ. අපි නැවත නැවතත් සිහිපත් කරන අපි මේ වෙනුවෙන් පෙනී සිටින්නේ අරගලයේ තුල සත්භාවයෙන් අරගලයට සම්බන්ධ වෙච්ච සිංහල බෞද්ධ ජනතාව වෙනුවෙන්. මොකද නැත්තම් කියන්න පුළුවන් අරගලයේ තුල හිටියේ බෞද්ධ විරෝධී ආකල්ප දරන පිරිස් කියලා. මොකද ඒ පිරිසුත් හිටියා. ඔවුන් නිසා සමස්ත අරගලයටම හානි වෙන්න අපි කැමති නැහැ. ඒ වගේම රාජපක්ෂ වරු නැවත බලයට එම හෝ රනිල් වික්‍රමසිංහ මහත්මයා
බලේ තහවුරු කරගන්න අපි උදව් කිරීමක් සිද්ධ කරන්නේ නැහැ. මොකද බෞද්ධ ජනතාව වෙනුවෙන් තමයි අපි පෙනීනේ සිංහල බෞද්ධ ජනතාව වෙනුවෙන් ඔවුන්ගේ යම් අයිතිවාසිකමක් තියෙනෝ නම් ඒ වෙනුවෙන් අපි නිරන්තරයෙන් පෙනී සිටින බව සිහිපත් කරන්න කැමැති. ඒ වගේම මට චෝදනා කරනවා රාජපක්ෂවරු නැත්තම් රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් පෙනීනෝ කියලා. මට කිසිම පුද්ගලයක වෙනුවෙන් හෝ දේශපාලන කණ්ඩායමක් වෙනුවෙන් පෙනී සිටින කිසිම අවශ්‍යතාවයක් නෑ. මං ස්වාධීන භික්ෂුවක්. බුදුරජාන් වහන්සේට ධර්මයට සංඝයාට අපහාස කරනවා නම් ඒ වෙනුවෙන් අපිට විරුද්ධව හඬනා කරනවා සහ පෙළ ගැසෙනවා රටේ නීතියට අනුකූලව අපි ක්‍රියාත්මක වෙනවා. හාමුදුරනේ දැන් පොඩ්ඩක් පැහැදිලි කරගන්න ඕනේ ඔබ වහන්සේ අද මේ හෝ හෙට යනවා කියන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මේ පැමිණිල්ල සම්බන්ධයෙන් පොඩ්ඩක් තවත් පැහැදිලි කරගන්න. ඔව් අපි මේ පැමිණිල්ල ඉදිරිපත් කරන්නේ ජෙරම් ෆෙනාන්ඩෝ කියලා කියන්නේ අපි කලින් කිව්වා ICC PR යටතේ අත්අඩංගුවට ගන්න ඕනේ ත්‍රස්තවාදීයේ. ඉතින් ඔහු විදේශ රටක සැඟවල ඉඳලා ලංකාව විවිධ ස්ථානවල දේශන පවත්වනවා. එතකොට අපි අහනවා ඇයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ අංශයට ඔහුගේ දේශන වාරණයක් කරන්න බැරි? අවම් වශයෙන් ඔහු අත්අඩංගුවට ගන්නා තෙක්වත් ඒ දේශන නවත්තන්නට ඕනේ. එහෙම නැත්නම් මොකද්ද මේ කරන විහිළුව? මොකද නතාෂා එදිරිසූරිය බ්‍රූනෝ දිවාකරට ක්‍රියාත්මක කිසි නීතිය ඒහා සමානවම අපි කැමති අනිත් අයටත් ක්‍රියාත්මක වෙනවා නම් ඒක තමයි මේක අපි සඳහන් කරලා තියෙන්නේ. අපි පැහැදිලිවම සිහිපත් කරන ඔහු පළවෙනි විශේෂයෙන් ඔබ හොඳින් අහන්න ඔහු සමාව ඉල්ලා කරපු ප්‍රකාශනේ. ඒ ප්‍රකාශනේ පැහැදිලිව කියනවා හැංගීම්බරව ඉස්ලාම් සහ බෞද්ධ ජනතාවට සිත්‍රි දුරන සමාවෙන්න මම සත්‍යයට සමාව ගන්න නැහැ කියලා. එතකොට ඔහුගේ සත්‍ය කියන්නේ මොකද්ද? ඔහු කියන එන්ලයිට්මන්ට් එන්ලයිට් ගැන කතා කරනවා. එතෙන්ද කියනවා බුදුරජාන් වහන්සේ ජේසුස් වහන්සේව සොයාගෙන ගියා කියලා. දාර්ශනික අදහසක් නෙවෙයි කියන්නේ ආගම් දෙකක් තරාදියකට දාලා කිරනවා. කිරලා ඒ ආගම් අතර ගැටිමක් ඔහු නිර්මාණය කරනවා සහ ඔහුගේ බිරිඳ සහ අපිට තේරෙනවා දැන් මේ ක්‍රමානුකූල ඔහුගේ බිරිඳ ඉස්සෙල්ලාම එනවා දරුවොත් එක්ක ඇවිල්ලා මෙරකල් ඩෝම් එකේ ඒ දේශන කරගෙන යනවා. ක්‍රමානුකූල ඔහුත් ලංකාවට මෙවල මොකුත් නොවිච්ච ගන්නට ඉන්න තමයි මේ උත්සාහවත් වෙන්නේ. ඊට එරෙහිව නීති ක්‍රියාත්මක වෙන්න ඕනි. ඒ සම්බන්ධව තමයි අපි පැමිණිල්ල ගොනු කරන්නේ. අපි දකිනවා හැමදෙරෙන්නේ දැන් මේ වගේ බය බෞද්ධ විරෝධී යම් කිසි දෙයක් වුණාය හැම අවස්ථාවකදීම මහා සංඝරත්නය ගිහිල්ලා එක්ක පැමිණිල්ලක් කරනවා නැත්නම් සිවිල් සංවිධාන ගිහිල්ලා පැමිණිල්ලක් කරනවා. නමුත් මේ පැමිණිල්ලෙන් පස්සේ සමහරක් වෙලාවට අත්අඩංගුවට ගැනීම සිද්ධ වෙනවා. සමහරක් වෙලාවට ඔවුන්ට වරින්තුනිකුත් කරනවා. යම් කිසි නීතියක් ක්‍රියාත්මක වෙන බව පේනවා. නමුත් මේක දවස් කිහිපයකදී යට යනවා. මම හිතන්නේ දැන් මේ බෞද්ධ ප්‍රබෝධයේ තිබ්බේ පහුගිය පොසන් පෝය දවස් දෙකේදී මේ නතාෂා ගැනවත් ජෙරම් ගැනවත් මංජු නිස්සංක ගැනවත් කවුරුවත් කතා කරන්නේ නැහැ. එතකොට ඔවුන්ට මොකද්ද සිද්ධ වුණේ කියන නීතියවත් අපි දන්නේ නැහැ. නමුත් දැන් ඔබ වහන්සේ නැවත මේ මාර්තුකාව ගෙනල්ලා තියෙනවා. දැන් මේක මේ ඉදිරියට මේ ඇදගෙන යන්න පුළුවන් වෙයිද? මේ අධිකරණ ක්‍රියාමාර්ග මේව හරියට කරයිද? ඔබ වහන්සේලාත් හැමදාම ඇවිල්ලා මාධ්‍ය හමුවේදී මේවා කියලා ඊට පස්සේ ඔබ වහන්සේලාටත් මේක එපා වෙලා යයිද? ඔව් ඇත්තටම අපි කතා කරන්නේ බෞද්ධ පුනර්ජීවනයක් වෙනුවෙන් ලංකාව ආධ්‍යාත්මික පරිවර්තනයට ගමන් කළ යුතුයි කියන එක තමයි අපේ අදහස. එවිට යම් සංවිධානාත්මක පිරිස් විශේෂයෙන් බෝන් එකෙන් කල්ලිය විවිධ LTT සංවිධාන කොටිත්‍රස්ත්‍රවාදීන් ඩයස්පෝරා මේකී නොකී සංවිධාන ඒ හරපද්ධතියට හානි කරන උත්සාහවත් වෙනවා. වර්ෂ 1505 ඉඳන්ම ලංකාවේ සංස්කෘතියට හානි කිරීම තමයි හරපද්ධතිය විනාශ කිරීම තමයි මොංගු උපාය සහ උපක්‍රම. ඉතින් ඒව පරාජය කරන අපි නීතියේ පිහිටක් පතනවා. ඒ වගේම තමයි අපි විහාරස්ථාන කරා ගිහිලා දේශන පවත්මින් අපි ඊට අවශ්‍ය පසුබිමත් නිර්මාණය කරන ඉතින් මම සිහිපත් කරන බෞද්ධ ජනතාවට විශේෂයෙන් අවදීන්ගෙන මොකද මේගොල්ල බෝන් එකෙන් කණ්ඩායම් පොහොය දවසේදී තමයි එක්කාසු වෙලා බෞද්ධ ජනතාව එයින් ගලවන්නට උත්සාහවත් වෙන්නේ. ඉතින් මම කියන බෞද්ධ ජනතාවට සිහියෙන් ඉන්න අපට කතා කරන්න අපි කැමති සංවිධානාත්මකව ඔබගේ විහාරස්ථානයේ ස්ථානවලට ඇවිල්ලා මේ පිළිබඳව දැනුවත් කරන්න. මොකද එහෙම නොවුනොත් බංගලාදේශයට ඇෆ්ගනිස්තානයට වෙච්චි දේම මේ බෞද්ධ රටත් සිද්ධ වෙයි. ඒ සිදු නොවෙන්නට තමයි අපි විටින් විට මේ අනාවරණයන් සිද්ධ කරන්නේ. කලක් ශ්‍රී ලංකාවේ තිබ්බ හාමුදුරනේ දැන් මේ ආගම් ප්‍රචාරය කරනවා කියන අදහසක්. ආගම් ප්‍රචාරය කරනවා යම් යම් පුද්ගලයන් ඒ ආගමට බඳවා ගන්නවා යම් යම් වරප්‍රසාද දීලා උන්ගේ යටිතල පහසුකම් ගෙවල් වල තියෙන ප්‍රශ්න විසඳලා ඔවුන් ආගමට ඇඳ ගන්න ක්‍රමයක් තිබුණා. නමුත් ඒ ක්‍රමයකින් වෙනස් වෙලා යනකොට තමයි දැන් මේ ආගම් වලට යම් කිසි මතවාද ගෙනල්ලා ආගම් අසීරුතාවයට පත් කරන විශේෂයෙන් බෞද්ධ ආගමට. එතකොට දැන් මේ මුහුණවර දෙකෙන් මෙන්නේ එකම දේද ඔබ වහන්සේ කියන්නේ නැතිනම් මේ මේක සංවිධානාත්මකවම මේ බෞද්ධ ආගමටමද මේ පහර ගහන්න ඉන්නේ? ඔව් ඇත්තටම දැන් ජේසුස් වහන්සේට සෝ නබිනායකතුමාට පහර ගසමින් කවුරුවත් දේශන කරන්නේ නැහෙනි.
මේ බුදුදහමේ තියෙන අසීමිත නිදහස ඒගොල්ලෝ උපයෝගී කරගන්නවා ජාතීන් අතර ආගම් අතර කෝලාහලයක් සිද්ධ කරන්න. ඒ වගේම ඔබ කිව්වා වගේම මේ කියන යාන්ත්‍රණය තාම නැවතිලා නැහැ. ඒ කියන්නේ බඩු බෙදා දෙමින් යම් යම් මූල්‍ය පහසුකම් සලසමින් කරන දේත් ගම්වල සිද්ධ වෙනවා. ඒ වගේම ආයතන ළඟට ගිහිල්ලා මේකෙන් දියුණු වෙන්න පුළුවන් කියලා යම් යම් යාතිකාවන් සිද්ධ කරන සමහර බෞද්ධ මිනිසුන් ඔවුන්නේ එලවා දමනවා අපිට ওই දෙයක් අවශ්‍ය නැහැ කියලා. ඒ වගේම දැන් ප්‍රධානම දේ තමයි ලෙඩ රෝග සුව කරනවා කියන එක. මොකද මිනිසුන්ගේ ඔබ දන්නවා මිනිස්සු හැමදාම ලෙඩ වෙනවා. ඒ කියන්නේ මේ ලෝකේ බෙහෙත් කියලා මාෆියාවක් තියෙන්නේ. ඉතින් එතකොට මේ ලෙඩ සුව වීම කියන එකට මනසට පුංචි උත්තේජනයක් දීලා ඔබ සනීපුණා කියලා මිනිස්සු අතර මතවාදයක් ගොඩනගනවා ලෙඩ සනීප කරන්න පුළුවන්. ඒක තමයි නැවත කරලයට ඇවිල්ලා තියෙන මාතෘකාව. ඉතින් එහෙමනම් ඔයි කියන්නේ ජෙරම් ෆර්නාන්ඩෝ ඇතුළේ කණ්ඩායමට පුළුවන් අපේක්ෂා රෝහල තියෙන විවිධ රෝහල් තියෙන ඒ රෝහල් වලට ගිහිල්ලා සුව කරන්න. නමුත් ඔවුන් කවදාවත් එහෙම දෙයක් කරන්නේ නැහැ. මොකද මෙවුන් උපායශීලීව ඔවුන් සූදානම් කරපු රෝගීන් වගේ අය තමයි ගේන්නේ. ගෙනහැල්ලා ස්ටේජ් එක නංවල ඔබ සනීපුණ ඇවිදගෙන යන්න කියලා කියන ඉතින් මේ බොරුව තව කොච්චර කාලයක් ක්‍රියාත්මක කරන්න පුළුවන් වේද කියන එක අපි දන්නේ. අපි දන්නෝ සත්‍ය මතුවෙනෝ කියන කතාව. ඔබ වහන්සේලා මේ නීතියත් එක්ක මේ 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 කරන ගනුදෙනුවේදී අපි කියමු යම්කිසි ආකාරයකට මේ නීතිය ජයග්‍රහණය කරලා මේ කරන මේ ආගම් වලට කරන විරෝධය සමහරක් වෙලාවට වෙනස් වෙලා නීතිය මගින් ක්‍රියාත්මක කරයි කියලා अभी विश्वास मेक मेतरी नवती कि अभी बलापुरो नीति साधारण अभी ओन जाति आगम बेदी की सहजीवनी जीवत्नो रटक ये पिनी नीति सकस्वेन्न मम कमती अधिकरण मातवर अट सिपत्कर पुलवन्ना मे अन्यागमीकरण विरुद्ध पन तगे පණතක් ගෙනලා සම්මත කරන්න. ඒ වගේම තමයි බුද්ධ ශාසන අමාත්‍යවරයාට මම සිහිපත් කරන්න කැමැති පරිගණක පද්ධතියක් පිළිහිටවන්න මේ බුද්ධඝමඩ සිදුවන අපහාසය නවත්තන්න. මොකද ඕනෑතරම් මුදල් තියෙනවා දලදා මාලිගාවේ ආදී අපේ ගොඩක් මුදල් ලැබෙන තැන් තියෙනවා. ඉතින් ඒ තැන් වලින් අනුග්‍රහයක් ලැබලා හරි පරිගණක පද්ධතියක් ස්ථාපිත කරන්න මේ ලංකාවේ බුද්ධ ශාසනයට වෙන හානිය නවත්තන්න. මොකද අපිට උනා දැන් මේ වෙනකොට මගේ Facebook ගිණුම් පවා report කරලා ඉවත් කරලා තියෙන්නේ. ඔවුන් ඒ තරම් සංවිධානාත්මකයි. ඉතින් ඒ කියන්නේ මේ සිංහල බෞද්ධ මතවාදයේ කතා කරන පිරිසට දිගින් දිගටම පහර දෙන මට විවිධ post හදනවා, විවිධාකාරයෙන් අසභ්‍ය විදිහට බැනවා දිනවා. ඉතින් මේ දේවල් ඉවත් කරන්න ඇයි අපිට බැරි පරිගණක මේක මට විතරක් වෙන දෙයක් නෙවෙයි. අතීතයේ මේ ගැන කතා කරපු සියලු භික්ෂුන් වහන්සේලාට මේ දීසි දිරප්ස ඒගොල්ලෝ වෙනම fake account එකක් හදලා අපි වගේ රඟපානවා. එතකොට ඒකෙන් හාන් චරිත ඝාතනය වෙන්නෙත් අපිට. ඉතින් මං කියන්නේ ඇයි අපිට බැරි තාමත් පරිගණක පද්ධතිය පිහිටවන්නේ. ඒ වගේම මම කැමති රාජාංගනේ හාමුදුරුවෝ ගැන තියම් වචනයක් සිහිපත් කරන්න. මම උන්වහන්සේ වෙනුවෙන් පෙනී ඉන්නවා කියලා කිව්ව උන්වහන්සේ වෙනුවෙන් මම පෙනී ඉන්නේ බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් සිරගත වීම නිදහස් කර ගැනීම සිරගත වීමෙන් නිදහස් කර ගැනීම පුණ්‍ය කර්මයක් නිසා. උන්වහන්සේ අසභ්‍ය වචන ප්‍රකාශ කිරීම සම්බන්ධව මම කිසිසේත් එකඟ වෙන්නේ නැහැ. මං උන්වහන්සේ බලන්න බන්ධනාගාරයට ගියා දෙවතාවක් විතර වරින් වර. ඒ අවස්ථාවේදී මං උන්වහන්සේ ඇහැව්වා ඔබ වහන්සේ ඇයි මෙහෙම කියන්නේ කියලා. එතකොට උන්වහන්සේ කියපු එක තමයි මේ පාලකයෝ සහ පූජකයෝ නිතරම මේ අපේ අහිංසක ජනතාව රිද්දනවා කුඩු වයිස් මද්ද්‍රව්‍ය හැමතැනම තියෙනවා. ඉතින් මේ දේවල් ගැන මම දැඩිව සොරෙන් කියන්නේ නැතුව මං කොහොමද හෙව කියන්නේ? එතකොට මං හෙව ස්වාමීනි භික්ෂුන් වහන්සේ අහමක් විදිහට අසභ්‍ය වචන ප්‍රකාශ කරන එක වැරදීනි කියලා. එතකොට උන්වහන්සේගේ පිළිගත්තා. උන්වහන්සේ මං හෙව ඔබ වහන්සේව අපි ඔබ වහන්සේ වෙනුවෙන් පෙනී ඉන්නේ අසභ්‍ය වචන ප්‍රකාශ කරන්නේ නැහැ කියන කොන්දේසී පිට උන්වහන්සේකට එකඟ වුණා. ඒ වගේම තමයි මහානායක හාමුදුරුවන්ගෙන් සමාව ගන්නත් උන්වහන්සේ එකඟ වුණා. ඒ වගේම තමයි මම එහුවා උන්වහන්සේගෙන් මූල්‍ය චෝදනාවකුත් එල්ලනවා. ඔබ වහන්සේට එල්ල වෙන මූල්‍ය චෝදනාව ගැන ඔබ වහන්සේ මොකද කියන්නේ කියලා. එතකොට උන්වහන්සේ කිව්වා මට කෝටි 6-7ක් account එකට හම්බුණා. මම කිව්වේ කලිනුත් උන්වහන්සේ හිටපු විහාරස්ථානයෙන් දේශපාලනඥයින් විරුද්ධව කතා කිරීම නිසා උන්වහන්සේට ඉවත් වෙන්න සිද්ධ වුණා. අලුතෙන් තැනක් හදාගන්න මම අන්තර්ජාලයේ දැම්මේ මට පැල්පතක් හදලා දෙන්න කියලා. නමුත් මිනිස්සු කෝටි ගාණක් වේදන් කළ උන්වහන්සේට සේනාසනයක් සකස් කළ දෙනවා. උන්වහන්සේ ලක්ෂ 16ක් 17ක් තමයි එකපාරකට වැටෙන්නේ. එතකොට ඒ ලක්ෂ 16 17 ඉවර වුණාම තමයි නැවත මුදල් යොමු කරලා තියෙන්නේ. එතකොට ඒ ස්ථානය ගන්න කෝටියකුත් ලක්ෂ 20කුත් වේදන් වුණාකෝ පුරවන්න ලක්ෂ 15ක් විතර වේදන් වුණාකෝ අඩි 32ක් උස සමාධි ප්‍රතිමාවක් තියෙනවකෝ දහම් පාසල් ගොඩ නැගිල්ලක් හදලා තියෙනවකෝ රුපියල් 50000 ගානේ මොන්ටිසෝරියට දීලා තියෙනවකෝ තව රුපියල් 50000 ගානේ සේවය කරන පුද්ගලයාට දීලා තියෙනවකෝ දහම් පාසලේ 350කට ආහාර දුන්න කියලා කිව්වා. ඉතින් මේ යනාදී වශයෙන් උන්වහන්සේ කිව්වා උන්වහන්සේ සිරින් නිදහස් වුණාට පස්සෙ උන්වහන්සේගේ නිවැරදිභාවය ඔප්පු කරන්න මාධ්‍ය සාකච්ඡාවක් තියලා එකී කරුණු අනාවරණය කරනවා කියලා මට ඒ සම්බන්ධ උන්වහන්සේ මාධ්‍ය ඉස්සරහා ප්‍රකාශ කරන්න කියලාත් කිව්වේ. ඒ නිසා මම ප්‍රකාශ කළේ
ඔව් මං ගියා උන්වහන්සේ හම්බුණා සාකච්ඡා කරා ඒතරම් තමයි උන්වහන්සේ මේ සියලු කාරණා අවධාරණය කරේ අවසන් ඔබ වහන්සේගෙන් මම අහන ප්‍රශ්නයක් දැන් ඔබ වහන්සේ දන්නවා දැන් පහුගිය කාලේ මේ ජෙරම්මාව කරඩියට නතාෂාව මේ පුද්ගලික චරිත එතකොට සේපාල කියලා පුද්ගලික මේ ඔක්කොම පුද්ගලික චරිත හැටියට තමයි මේ ආගම් වලට අපහාස කරලා තිබුණේ විශේෂයෙන් බුද්ධ ආගමට නමුත් මේ ඔක්කොම පුද්ගලික එක චරිතයක් නමුත් බෞද්ධ ජනතාව ලක්ෂ ගණන් කෝටි ගණන් හින්දු කතෝලික ජනතාව කෝටි ගණන් ඉන්නවා මේ ජනතාවගේ මතේ නොවෙන්න පුළුවන් සමහරක් වෙලාවට මේ එක පුද්ගලයෙක්ගේන මතේ ඒ නිසා ඔබ වහන්සේලාට වැඩපිළිවෙලක් කරන්න පුළුවන්ද මේ ආගමික සංහිඳියාව ඇති කරලා ජනතාව ඒක රාශි කරලා මේ මතවාද පරාජය කරන්න කතෝලික ජනතාවගෙන් කවුරු හරි බිහි වෙනවා නම් නෑ මේ මතවාදයට විරුද්ධයි එතකොට බෞද්ධයෙක් හැටියට කවුරු හරි විරුද්ධ වෙනවා නම් බෞද්ධය වෙනකයට අපහාස කරනවා නම් ඒකට විරුද්ධ වෙන මේ වගේ සංහිඳියාවක් ඇති වුණොත් මේ පුද්ගලික චරිත ඉවරයි නේද හමු ඔව් ඇත්තටම ඒක තමයි සිද්ධ වෙන්න ඕනේ බෞද්ධ ආගමිකයෝ ඒක නිසා ඉස්ලාම් ආගමිකයෝ කතෝලික ආගමිකයෝ තමන්ගේ දර්ශන සහ සංවාද එලිමහනේ සිද්ධ කළ යුතුයි යම් ප්ලැට්ෆෝම් එකක් හැදෙනවා නම් මම මගේ පූර්ණ අනුග්‍රහය ඒ වෙනුවෙන් දෙන්න කැමති ඕපන් සංවාදයක් ජෙරම් එක්ක වුණත් ඕපන් සංවාදයක් තියන්න පුළුවන් නම් මං හිතන්නේ එතනින් තමයි මතවාදී ක්‍රියාත් මේ නාශනය කරන්න පුළුවන් නමුත් තියෙන ප්‍රශ්නේ ඔවුන් ඒවට එකඟ නැහැ ඔවුන් නිකන් හැංගිලා වෙනම මේක කළා සෝෂල් මීඩියා වල उदाहरण के तमें करें मुखद मतकैति पाणुरावादे वगे वादेन अतीते सिद्ध गलतीन इतरे पाणुरावादे पलागेप मिनीसुंट आय अमुत करांदेन पाणुरावाद कियवांडदेन वितर ओण इति अभी दर बैने असीपति तमय बौद्ध जनताव विविध अन्यागेमीकरणेट लक्कर इतिहास अट मतकाय मम नैवतत्कियन्नी मिनीसु लंकाव के लिए सिंहल बौद्ध रटक बौद्ध जनता बहुतर जीवत्ते सिंहल बौद्ध संस्कृति अतुले सेलु आगम जाति सहजी जीवत्न मे सहजीवने खड़ने ऐम उत्साहधरा कथोलिक विरुद्ध महानायक मधुरोत्रुद्धन ये विरुद्ध वेदि वेदि यतम खंड मंदर पेट्रुगामी समाजवादी पक्षे नियोजने करना वसंत मुदलीगेलाको मे मतवादेवनी पेहदील अपट इरा गहल व्यंकर मेर अटे प्रश्न साधन्य कौद के विशेष सिंहपत्कानी बौद्ध भिक्षु कथा बौद्ध भिक्षु पिरीहुना ये पिरीहीम प्रधान वशं वगकी अन्नो वामांशिक देशपालन पक्ष कैंपस क्रियात्मक क्रियावली मुखद अभी पुंचिकालिद हाम बहुम पारिश्रम आदरी हदला पिरीविंग वसा कराट पास कैंपस गिट पास अभी विशेष भिक्षु सिलीपत्कर अने आश्मति ने बलाको मस दिखतना गिट पास पड़ी हाम अभी गौरव संपूर्य नैतो मार्क् सरण आन लेनी सरण आन बुधुहाम दुर्ग सरण पेतकड़दान इतना मेकट नियामणि मे बुधुहा कोहमद अंतर विश्वविद्यालय भिक्षु बल मंडल अक्टवाणि मट तीन प्रश्न गिहि आगे ओने का ना भाग्य दवस देखने होमागम विश्वविद्यालय कुछर देवा सीधन भोगह कपल इवत करानी के कैंपस दिखे भोगह को मन दें भिक्षु ऐ मेवनी क्रियावली यटत्नी इतनी मेकन बलदारी विवरवेन्नी के मंग प्रार्थना करण योग बौद्ध भिक्षु रेखगण बौद्ध भिक्षु नाट वेड पीलिए पिरीवे अपीट कथाकरण अपीलंग अदहस्तीनो पिरीवे अमात राज्य अमात्यांश अतीन ये अमात्यांश अपट पुल वेड पील पिरीवे सांस्कृति भावनाकोट आध्यात्मिक परवर्तने वश मूल बीच वगाकल निकंग उहि गिहि गुरुवरी हदन मट मट पिरी विषय चेती ए दीवाल हदन नेतु इनाट मे कैंपस हम उपदेकार शिवर पे अला अनव हरी हरिम खेदनी मे दीवा मुखक दी कोहोमद भिक्षु कपि दहुगे दिन अर तेन्नी ज्ञानानंद की भिक्षु महानायक हामदुरुंट अपहासकरण अपहासकरण पेरुगामी समाजवादी पक्षी हिट दुमिंद नागम महात्मे पिटिपासी सिन्हावेन योड़ मे मे भिक्षु नासल इसराट द ऐ मे हेम करे महानायक हिमिवर निहडाय इतोट अपीट मेवर कथाकरण सिद्धवे तेन सामकिन सील विहारस्थान ओर्गनाइज्वेन अपीट कथाकरण अपि मे सिंहल बौद्ध मतवादे समाज कथर किसी विटकवत् अपि मे विशेष किन्नोने किसी विटकवत् राजपक्ष बलेट गेन्न हो रनिल विक्रम सिंह महात्म बल पौत्तागण कर प्रोजेक्ट का नवे मे एहिम एगोल प्रोजे अभी तुम अतिशास्ते क्रियात्मक एहिम क्रियात्मक भिक्षु हाँस बौद्ध संस्कृति पहार दिन अभी बलाइन पुल मट मेम ताइलां तुना मेवन अतियानी सीहल भिक्षु वंशोगील तमय ये वंशे क्रिया इतने ये अभी सिंहल भिक्षु वंशेट ऐत भिक्षु हाँसेल अभीट पेवर वगकीमती ये वगकीम तभी वर्तमान क्रियात्मक कर्मी Asian Mirror.